විෂන්කයා විශ්වාසනීය දැක්ම. අපේ පස්සේ හැටියට ජනතාවගේ ඉල්ලීම අපි ඉදිරියේ ඉෂ්ට කරනවා. බයලතු ඉන්න. ඒ උනරණ නිකන් කඩුව තියන් කොපෝ දුන්නා වගේ. නෑ නෑ එහෙම දෙයක් නෑ. කඩුවයි කොපෝයි දෙකම තියෙන. ඔක්කොම ඔක්කොම. ඔක්කොම අතේ තියෙන. ඔයගොල්ලෝ කලබල වෙන්න එපා. ඇයි මේ ඔයගොල්ලෝ කලබල දෙයියනේ? නෑ නෑ එහෙම චෝදනා කවුරුත් එහෙම චෝදනා කරන්නේ නෑ. අපි කරේ නෑ නේ කොහෙද කරේ? බොරු කියන්න එපා. ඔබතුමාලා කලබල වුණා නේද පහුගිය කාලේ? නෑ නෑ කිව්වා. සිදුවේ කලබල වුණේ. මයික් සංජානි පක්ෂයේ ඉතාමත් සාමකාමීව එකමුතුයෙන් අපි ඊළඟ මහමැතිවරණයට මුණ දෙනවා. දැන් මූලික වශයෙන් අද දිනේ සියලු දෙනාගේ ඒකමතිකයෙන් පක්ෂ නායකතුමාගේ යෝජනාවෙන් සජිත් ප්‍රේමදාස මහත්මයා විපක්ෂ නායකවරයා හැටියට යෝජනා වුණා. සියලු දෙනා එකට එකඟයි. ඒ වගේම ඉදිරි කටයුතුත් සියලු දෙනාම ඒකමතිකත්වයෙන් අපි ඊළඟ මහමැතිවරණයේ ජයග්‍රහණය කරා ගෙනියන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. අනිත්‍ය තමයි ඔබතුමාලා අපිට පේන්නේ ඔබතුමාලා දැන් ඔබතුමාලා ලොකු උමනාවක් තියෙනවා ආණ්ඩු බලයේ එක්සත් ජාතික පක්ෂය ගන්න ඕන කියන එක. ඒ නිසානේ ඔබතුමාලා අපි වෙනස්කම් ටික කරන්න කියන්නේ. අපි ඔබතුමාලා ඒ කියන ආණ්ඩු බලය අරගන්නවා මාර්තු මාසයේ අවසාන වෙනකොට අප්‍රේල් මාසයට. හැබැයි ඔබතුමාලා දැන් මේ විපක්ෂ නායකම් විතරක් ඇතිගුණ කලින් හැබැයි දෙකම ඉල්ලුවා. දෙකම ඉල්ලුවානේ. මල්ලී අද තිබුණේ මේ පාර්ලිමේන්තු කණ්ඩායම රැසියෝ මේ වල මොකක් කියලා දන්න හිතයිනේ වරද්දගෙන තියෙනවා. අද තිබුණේ පාර්ලිමේන්තු කණ්ඩායම රැසියෝ සුභ්‍යාධිකාරී මණ්ඩල රැසියම නෙමෙයි. තීන්දුවක් ගත්තා ඒකමතිකව ගරු අගමැතිතුමා පිට අගමැතිතුමාගේ පක්ෂනායකතුමාගේ එකගත්තෙන් විපක්ෂ නායක ධුරේ සදහස් ප්‍රේමදාස මහත්මයා ඒකමතිකව කවුරුත් විවාදයක් තිබුණේ නැහැ. ඊළඟට අනිත්තරත් ඒ පියවරෙන් පියවරට කරන්න එතුමා එක ඕන. ඒක කලබල වෙන්න ඕනේ නැහැ. මේ අපි තව ඉදිරි දවස් තියෙනවා. අපේ සටන තියෙන්නේ පොට්ටුවත් එක්කනේ. අපි බෙදලන්නේ පොට්ටු යන්නේ. ඒ කියන්නේ දැම්ම වල දෙමින් දෙමින් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ බලය එපා වෙලා තියෙනවා. මේ දැන් මේ කෙටි කාලය තුල ක්‍රියාත්මකව දැක්කට පස්සේ මාර දෙමින්ලා අපිට පේන්නේ ඒක තමයි ඔබතුමාලට වෙලා තියෙන. අපි ඒකට උත්තරේ දෙන්න. අපි දන්නවා ඔබතුමාලා බොහොම අසීරුවෙන් අසහනෙන් ඉන්නේ. මොකද දැන් වෙන දේවල් අනුව ඒකට අපි පිළිතුර අපි ලබා දෙනවා. ඔබතුමාලට හොඳ සහනවත් හොඳ රටක් අපි හදලා දෙනවා. ඔබතුමා සදාන් කරා කරලා ඔබතුමාට හම්බ වෙන 150යි. ඔබතුමා පිළිගන්නවද ඒක? මොන 150ද? ඔබතුමාලා 100ක්ම ඉල්ලුවා මේ පක්ෂ නායකත්වයේ සහ පක්ෂ නායක දෙකම. අපි ආදෙල්ලේ නෑ. අද පඩලගෙන අද මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීම විතරයි ගැන්දිවි. අද කුත්‍යාධිකාරී මණ්ඩලයේවත් පක්ෂ සම්මේලනයේවත් පක්ෂ රැස්වීමක් කරේ නෑ අද. අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අද ගන්න ඕන හරිම දේ ගත්තා. ඒ කියන්නේ ඊළඟ එකේදී එකක් හම්බ වෙනවද? හම්බ වෙනවා. හැමදේම හම්බ වෙනවා. ජනතාවට දෙන්නේ නැහැ. ඔක්කොම ජනතාවට දෙන්න. ජනතාවට දෙන්නේ නැහැ. ඔබතුමා මාධ්‍යරේ කිව්වනේ දුන්නානේ. ඔයාලා හරි. ඔයාලා මේ මෙයාලා අපේ හිතේ දෙන දේ ඔබතුමාලා දැන් ඔබලා සාස්ත්‍රකාරයෝ ආවිලා, කෙලිය ආවිලා. ඒ රටේ ජනතාව කියන්නේ ඔයාලා දැන් මේක වැඩිලා දෙන මෙයාලා හරි දේ හම්බ වෙනකොට බයයි. කන දිනේ. මට ඉන්න වෙලාවට වැඩි කරනවා. Breaking.lk